ස්වාමීය සම්ප්‍රදායට අනුකූලව කාන්තාවන් සිය සිරුර ආවරණය කරමින් විශේෂ ආවරණයක් පළඳිනු ලබනවා. මෙම පැළඳුම රටකින් රටකට මෙන්ම ස්ලාමීය ආගමික භක්තිකින් අනුව වෙනස් ආකාරයක් ගන්නා අතර ඒ අනුව එම පැළඳුම බුර්කාව, හිජාබය, නිකාබය වැනි නම් වලින් හඳුන්වනවා. ඇතැම් රටවල බුර්කාව පැළඳීම කාන්තාවන්ට අනිවාර්ය කර ඇතත් ස්ලාමීය විද්වතුන්ට අනුව අතීතයේ හෝ වර්තමානයේ ආගමික අවශ්‍යතාවයක් ලෙස මුහුණ ආවරණය කිරීම අනිවාර්ය කරුණක් නොවේ. කෙසේ වෙතත් අද වන විට රටවල් 13ක බුර්කාව පැළඳීම තහනම් කර තිබෙනවා. ඒ ආරක්ෂාව ඇතුළු විවිධ කරුණු මුල් කරගනිමින් මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයන් සහ ඇති වූ තත්ත්වය හමුවේ ආරක්ෂාව වෙනුවෙන් බුර්කාව පැළඳීම තහනම් කිරීමට අවධානය යොමු වුණා. මෙවන විට විවිධ ආයතන සහ වෙළඳ මධ්‍යස්ථානවලද කාන්තාවන් බුර්කාව පැළඳ ඇතුල්වීම තහනම් කර තිබෙන අයුරුද දක්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයකදීද පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ අතර විවිධ පාර්ශ්වයන් බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. බුර්කාව කියන එක සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමක් නෙමෙයි. මේ මේක මෑත කාලේ ආපු දෙයක්. ඒ මෑත කාලේ ආවේ සමහර ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලිවල අනුග්‍රහයෙන්ද කියන ප්‍රශ්නේ අද වෙනකොට පැන නැගිලා තියෙනවා. සම්පූර්ණම මූණ වැසීම අපේ ආගමේ අනුමත කරලා නැහැ. ආගමේ අනුව කියලා තිබෙන්නේ මූණ දකින්න ඉඩ දෙන්න ඕනේ කියලා. නමුත් ඉදිරියේදී මම හිතන්නේ මුස්ලිම් ආගමික සංවිධාන ඒ පිළිබඳ යම් ප්‍රකාශයක් කළ යුතුයි. කියන්න ඕනේ මුස්ලිම් ජනතාව දැනුවත් කරන්න ඕනේ මේක ආගමික උවමනාවක් නෙමෙයි, මේක එක එක පෞද්ගලිකයකේ තියෙන යම් යම් උවමනා උඩ කරන දෙයක්. මීට දශක දෙකකට පෙර අපේ ලංකාවේ බුර්කාව කියන එක තිබුණේ නැහැ. අපිත් එක සාමාන්‍ය විදිහට ජීවත් වුණා. ඒගොල්ලන්ගේ ඔළුව වහලා තිබ්බා, නමුත් මූණ වහලා තිබුණේ නැහැ. අපි හැම කෙනෙකුටම තියෙනවා වගකීමක් සහ අපේ අනන්‍යතාවය. අපේ ළඟ ඉන්න කෙනා කවුද කියලා දැනගන්න. අපි රජයට විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ බුර්කාව තහනම් කරන්න. බුර්කාව කියන්නේ ඉස්ලාම් ධර්මානුකූලව අනුමත කරපු දෙයක් නෙමෙයි. සෑම කාන්තාවක්ම තමන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ යුතුයි කියලා 33 වන පරිච්ඡේදයේ 53 වන වැකියේ පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. බුර්කාව තහනම් කළ යුතුයි කියලා ලංකාවේ යම්කිසි නීතියක් ගේනවා නම් ඒ නීතිය සම්බන්ධයෙන් අපට මත විරෝධයක් තිබෙනවා. මුස්ලිම් කාන්තාවක් තමන්ගේ කැමැත්තෙන් මූණු ආවරණය කරනවා නම් ඒ කාන්තාවට ඒ නිදහස ලබා දිය යුතුයි. නමුත් අපගේ පෞද්ගලික විශ්වාසයේ බුර්කාව කියන එක ප්‍රශ්නයක් තමයි. ඒක අපි පැහැදිලි කරලා අපේ සමාජයෙන් අපි නිවැරදි කරගන්න. වස්ත්‍රයේ ඇඟපසඟ ඇට්‍රැක්ෂන් එක පේන්නේ නැති විදියට අඳින්න ඕන කියන එක තමයි අපේ ප්‍රචාරය දැන් ඉඳලා නැමේ ඒ කාලේ ඉඳලා. මුහුණ වහ ගන්න ඕන, S2 පෙන්නගෙන යන්න ඕන කියන එක කිසිම අවස්ථාවක අපි ප්‍රකාශ කරලා නැහැ. ඒක හේලා දෙක තියෙනවා. මේක ආවේ ෆැෂන් එකක් විදියට තමයි ලංකාවේ ආරෝපණය වුණේ. අපි නම් කියන්නේ ලංකාවේ මිනිසුන්ට ලංකාවේ සංස්කෘතියක් තියෙනවානේ. ඒ සංස්කෘතියට අනුව මුස්ලිම් වරයෙක් ඇදිර ජීවත් වෙන එක කිසිම ගැටලුවක් නැහැ කියන එක තමයි අපි කියන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.